අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මන්යුක්ක වගාවේ පොහොර භාවිතය සම්බන්ධයෙන්, විශේෂයෙන් මොකද්ද පොහොර නිර්දේශය කියන එක සම්බන්ධයෙන්. ඉතින් සාමාන්‍යයෙන් මන්යුක්ක වගාව ගත්තාම ගොඩක් වෙලාවට ඔබ දන්නවා ගෙවතු ආශ්‍රිතව මන්යුක්ක වගාව සිදු කරනවා නම් ගොඩක් වෙලාවට ඔබ පොහොර රසායනික පොහොර විශේෂයෙන් භාවිතා කරන්නේ කොම්පෝස්ට් හා ඊතර දොර අපද්‍රව්‍ය තමයි මේ සඳහා භාවිතා කරන්නේ. නමුත් ඔබ ව්‍යාපාරයක් වශයෙන් වෘත්තීමේ වශයෙන් මන්යුක්ක වගාවේ යෙදෙන කෙනෙක් නම් ඔබ ලාභයක් ලබා ගැනීම සඳහා විශාල අස්වැන්නක් ලොකු අස්වැන්නක් ලබා ගත යුතුයි. ඒ සඳහා ඔබට රසායනික පොහොර භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් අද දවසේ අපි කතා කරනවා මොකක්ද රසායනික පොහොර නිර්දේශය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ලබා දීලා තියෙන්නේ කියලා හිතන් විශේෂයෙන්ම මේ මන්යුක්ක වගාවට. ඉතින් මන්යුක්ක වගාව සඳහා සාමාන්‍යයෙන් ඔබ දන්නවා නිර්දේශ කරන හෙක්ටාරයකට සාමාන්‍යයෙන් පැල 10000ක්වත් අවම වශයෙන් තියෙන්න ඕනේ කියලා. සාමාන්‍ය වගාවක් ගත්තාම පැල 8000 සිට 12000 දක්වා සාමාන්‍යයෙන් පැල තියෙනවා හෙක්ටාරයකට. නමුත් මේක සාමාන්‍ය අවම වශයෙන් ගත්තොත් පැල 10000ක්වත් තියෙන්න ඕනේ. ඉතින් ඒකෙදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරන්නේ ප්‍රධාන වශයෙන් යූරියා, ඊට පස්සේ සාන්ද්‍ර සුපර් ෆොස්ෆේට් TSP, ඊට පස්සේ මියුරේට් ඔෆ් පොටෑස් MOP කියන පොහොර වර්ග තුන තමයි භාවිතා කරන්න කියලා නිර්දේශ කරන්නේ. ඉතින් ඒකෙදි ගොඩක් වෙලාවට උන් කියනවා පැල සිටවල පළවෙනි පොහොර මුරිය දින 15කට පස්සේ යූරියා කිලෝග්‍රෑම් 80කුත්, TSP කිලෝග්‍රෑම් 120කුත්, MOP කිලෝග්‍රෑම් 120කුත් ලෙස සම්පූර්ණ පොහොර කිලෝග්‍රෑම් 320ක ප්‍රමාණයක් හෙක්ටාරයකට යොදන්න කියලා. පළවෙනි පොහොර මුරේ විදියට ඊට පස්සේ දඬු සිටවීමෙන් මාස 3කට පස්සේ දෙවෙනි පොහොර මුරේ යොදන්න කියලා උන් කියනවා. ඒකදී උන් TSP කියන පොහොර එක අයින් කරලා තියෙනවා. ඒකදී උන් යූරියා කිලෝග්‍රෑම් 80ක් සහ MOP කිලෝග්‍රෑම් 60ක් විදියට තමයි නිර්දේශ කරන්නේ. ඊට පස්සේ තුන්වෙනි පොහොර මුරේ මාස 5කට පස්සේ උන් නිර්දේශ කරනවා දාන්න කියලා. ඒකදී MOP සහ TSP කියන පොහොර වර්ග දෙකම උන් භාවිතා කරන්න එපා කියලා උන් කියන්නේ. යූරියා පොහොර විතරක් කිලෝග්‍රෑම් 80ක් යොදන්න කියලා හෙක්ටයරයකට පැල 10000කට. ඉතින් මේක තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරලා තියෙන්නේ මන්යුක්ක වගාව සඳහා ඔබ භාවිතා කරනවා නම් පොහොර භාවිතා කරන්නේ කෙසේද කියන එක. ඉතින් අපි ඉදිරි කාලයේදී මන්යුක්ක වගාව සම්බන්ධ වීඩියෝ කීපයක් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. මොනවද තියෙන ලෙඩ රෝග, කොහොමද වැඩි අස්වැන්නක් ලබා ගන්න, මොනවද තියෙන වර්ග පිළිබඳ ඇග්‍රිබිස් YouTube චැනලයේ ඔස්සේ ඔබව දැනුවත් කිරීමට අපි සූදානමින් සිටිනවා. තාමත් ඔබ අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා. එතකොට අපිට පුළුවන් ගොඩක් වෙලාවට නැමෙ නව තාක්ෂණය, නව දැනුම ඉදිරි කාලයේදී වගාවන් සම්බන්ධයෙන්, කෘෂිකර්මන්ත සම්බන්ධයෙන්, කෘෂි ව්‍යාපාර සම්බන්ධයෙන් ලබා ගන්න. ඉතින් ඒ සම්බන්ධයෙන් මතක් කරන ගමන් අදට අපේ වීඩියෝ එක අවසන් කරනවා. ඔබට සුබ දවසක්.